කොහොමද මට අද ඔයාල හැම කෙනෙක්ම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම එන අලුත් වීඩියෝ එකකින් අලුත් ප්‍රශ්නකේ පිළිතුරුත් එක්ක ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපි අරගෙන DBMS question series එකේ 5 වෙනි වීඩියෝ එකට. අපි අද වැඩි කතා නැතුව මුලින්ම බලමු මට ලැබිලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. හරි. මේක තමයි මට අද ලැබිලා තියෙන ප්‍රශ්නය. The board of directors of Nivoshan Academy has decided to computerize the information of all the teachers in the education institution. Nivoshan Academy කියන අධ්‍යාපන ආයතනයේ directors board එක තීරණය කරලා තියෙනවා එයාලගේ teachers ලාගේ සියලුම information computerize කරන්න. The software is developed by Taraka Software Solution. Taraka Software Solution කියන ආයතනයෙන් තමයි මේක develop කරන්නේ. Assume that you are working as a senior software engineer in this company and you and your team are responsible for creating the database of this software. ඔයා මේ company එකේ senior software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා සහ ඔයා සහ ඔයාගේ team එකට මේ database එක හදන්න බාර දීලා තියෙනවා කියලා හිතලා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. Create a database called New Vision Academy to store teachers data. මම හදන database එකේ නම විදියට New Vision Academy කියලා දෙන්න. This software has a table called teacher to store teachers data. Follow the instruction given to create it. Teachers data store කරගන්න මේ විදියට table එකක් හදාගන්න. Enter the data shown in the table below in the database table you have set up above. Do not use the graphical method when entering data here. All data must be entered from the query statement. අපි හදපු table එකට මේ දීලා තියෙන data ටික insert කරගන්න කියලා තියෙනවා. අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ query statements. හරි. අපි මුලින්ම data insert කරන්න කලින් database එක හදාගෙන ඒක table එක හදාගෙන ඊට පස්සේ insert කරන වැඩේට එමු. හරි. අපි දැන් workbench එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මුලින්ම new model එකක් හදාගෙන ඊට පස්සේ database එක design කරගමු. හරි මම දැන් ටේබල් ටික හදාගන්න. හරි මම දැන් ටීචර්ස් ටේබල් එක හදාන ඉවරයි. දැන් අපි මේ ඩයග්‍රෑම් එක ෆෝවර්ඩ් එන්ජිනියරින් කරලා ඩේටාබේස් එකට කන්වර්ට් කරගෙන ඊට පස්සේ ඩේටා ඉන්සර්ට් කරමු. හරි මම කන්වර්ට් කරගත්තා. හරි අපි ඉස්සෙල්ලා හදාගත්ත ඩේටාබේස් එක HeidiSQL එකේ මම මේ විදිහට view කරගන්නවා. මෙතනදී සීමා ස්ටැප් එකට ගියොත් මට බලා ගන්න පුළුවන් New Vision Academy කියන database එක. මම මේක මේ විදිහට panel එකෙන් open කර ගන්නවා. Teachers මේ තියෙන අපි හදාගත්ත teachers table එක. හරි. අපි දැන් database එක හදාන ඉවරයි. ඒක ඇතුලේ teachers table එක හදාන ඉවරයි. දැන් අපිට තුන්වෙනි ප්‍රශ්නේ කියන විදිහට data ටික insert කර ගන්න තියෙන්නේ. මම ඒකට insert query එක ලියා ගන්නවා. හරි. මම පළවෙනි insert query එක මේ විදිහට ලියා ගන්නවා. මට මෙතනදී database එකේ නම දීලා ඊට පස්සේ table එකේ නම දෙන්න පුළුවන්. ඒ වුණාට මම මෙතන database එක select කරන් තියෙන නිසා මම database එකේ නම දෙන්නේ නැහැ. කෙලින්ම table එකේ නම විතරයි දෙන්නේ. දැන් මම මේ table එකේ data insert වෙන්න ඕන attributes ටික දෙනවා. හරි මම data insert කරන attributes ටික දීලා ඉවරයි. ඊළඟට මම values ටික add කරගන්නවා. මම මේක view කරගන්න පහසු වෙනවා.
පහළ ලයින් එකේදී ඉන්සර්ට් කරගන්න මම දැන් ටේබල් එකේ ෆස්ට් රෝ එක ඇඩ් කරගන්න හරි මම ෆස්ට් රෝ එකේ වැලියුස් ටික මෙතන ඉන්සර්ට් කරගෙන ඉවරයි අපි දැන් මේ ක්වෙරි එක එක්සිකියුට් කරලා බලමු කොයි විදිහට ටේබල් එකේ ඩේටා ඇඩ් වෙන්නේ කියලා හරි මම මේ ටේබල් එක දැන් රිෆ්‍රෙෂ් කරනවා මේ දැන් අපිට බලා ගන්න පුළුවන් ෆස්ට් රෝ එක ඇඩ් වෙලා තියෙනවා මම මේ විදිහටම අනිත් රෝ ටික ටේබල් එකට ඇඩ් කරගන්නවා ත් මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා හරි මම දැන් ඊළඟ රෝ ටික ඉක්මනට ඇඩ් කරගන්න හරි මන්ද ටේබල් එකේ රෝස් ඔක්කොම ඇඩ් කරගෙන ඉවරයි අපි දැන් ටේබල් එකට ගිහින් රීෆ්‍රෙෂ් කරලා බලුවොත් මේ විදිහට රෝස් ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් හරි මේ විදිහට මේ ප්‍රශ්නට ආන්සර් එක අවසන් වෙනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු ඔය හැමෝටම සුබ දවසක් Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go.